අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අපි විනාශ කළේ කොටියගේ වලිගේ විතරයි කොටියගේ ඔළුව තවමත් තියෙනවා ඇමති සරත් වීරසේකර කියයි දේශපාලන පරිගණකින් පිළිබඳ කොමිසමේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජනබලවේගය ඉල්ලයි නියුච්ච පොලිස්පතිනි බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටි ප්‍රථමයෙන් දේශීය පුවත් තිස්ස මහරාම පන්නිකම පිහිටි හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේදී කළ අඩි 127ක් උස හොඳ හිත නෙළුම් බුදු කුලුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ව්‍යුක්ත කෙරුණා තිස්සමහරාම පොල්ගහ වැලෑන පන්නේගමුව පාරේ පිහිටි හිත හොඳ සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකල අඩි 127ක් උස හොඳ හිත නෙළුම් බුදු කුලුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුලුණ විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල් පැලයක් රෝපණය කිරීම සඳහාද එක් වුණා අනතුරුව මහා සංඝරත්නයේ උදෙසා පැවති සංඝගත දක්ෂිනාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහිම්පිට අභිහාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් තිස්ස මහරාම රජමහ විහාරාධිපති පූජ්‍ය දේවාලයේ ගම ධර්මසේන හිමියන් මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් විද්‍යෝදය පිරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත නැදිගම් විල විල්පිට රජමහ විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්දාරාම හිමි ඇතුළු මහ සංඝරත්නය මෙම පින්කමට වැඩම කර සිටියා. මේ අතර තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භ කර ඇස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු පත් කිරීමේ පසුබිම සහ අරමුණ පැහැදිලි කළ අතර තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 169ක් මෙහි ඇතුළත් වනවා 2030 වසර වන විට මෙම අරමුණු කරා යාම වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් මෙලෙසපත් කළා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින දත්ත විධිමත්ව ඒකරශී කරගනිමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යභාරය අමාත්‍යංශ මට්ටමින් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා ලෝක මට්ටමින් තිරසර බව සලකා බලන දර්ශකවල ඉහළට ඒම වැදගත් බව භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නා අදාළ කටයුතු විධිමත් කිරීම උදෙසා කළ යුතු ක්‍රියාමාර්ග ඒට අදාළ අමාත්‍යංශ උදෙසා කඩිනමින් දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සිය විශ්වාසය මෙම සමාරම්භක කමිටු රැස්වීමේදී පළ කළා මෙම අවස්ථාවට අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම් වරුන් තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා දේශපාලන පරිගණකින් පිළිබඳ කොමිසමේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙන විටත් කොතෙකුත් ඉල්ලීම් කරත් දේශපාලන පරිගණකින් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව එළිදක්වලා නැහැ නිත්‍යානුකූලව. නැත්ත වශයෙන්ම අපි වහාම රජයට කියන්න කැමති ඊළඟ පාර්ලිමේන්තු දිනේම මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියෙම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක් පාර්ලිමේන්තු විවාදයක් අපේ දේශපාලන නායක කාරකාදීන් නිහඬ කරවන්නට මේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට ලක් කිරීමේ ක්‍රියාවලියක් රජයේ විවේචනය කරන දේශපාලන නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් යම් යම් ක්‍රියාදාමයන් සිදු වෙනවා නම් ඒක අපි දකින්නේ බියගුළු දේශපාලන ක්‍රියාවක් හැටියට. රජය බයයි මේ දේශපාලකින් කණ්ඩායම් සමග ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. ඒ බියට තමයි මේ සීළු දෙනාගේ අයිතීන් අහෝසි කිරීමේ ප්‍රයත්නයක නිරත වෙලා සිටින්නේ. ඒ නිසාම රජයට කියනවා මේ බියගුළු ක්‍රියාවලිය නිරතවන්නේ නැතුව කරුණා කරලා දේශපාලන පොරපිටිය ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කරන්නට කල හැකි සියලු දේ රජය කරන්නට කිසිම දවසක අපි ආඥාදායකත්වයකට ඉඩක් ලබා දෙන්නේ නැහැ මේ රටේ කොමිෂන් සභා පත් කළා තියෙනවා ඒ කොමිෂන් සභා පත් කළා තියෙන්නේ වැරදි කරපු අයට දඬුවම් දෙන්න අද මම හිතන්නේ ඒක අනිත් පැත්තට ගිහිල්ලා වැරදි කරපු අය බේරලා පැමිණිලි කරපු අයයි පරීක්ෂණ කරපු අයටයි දඬුවම් දෙන තත්වයකට මේ රට පත් වෙලා තියෙනවා. දැන් මම හිතනවා මාසෙකට කිට්ටු වෙනවා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නැහැ. අද මේ දේශපාලන පළ ගැනීමක් කරන්නේ විපක්ෂය මර්ධනය කරන්න කරන්නේ ආණ්ඩුවේ බැරිකමට ආණ්ඩුවේ අසාර්ථකභාවයට උත්තරයක් දෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. අපි කියනවා මේ රටේ නීතිය කණපිට පෙරලන්න එපා.
विवेचन करे මේ ආණ්ඩුවට විකල්ප බලයක් වෙන්න පුළුවන් අයව දේශපාලන වශයෙන් නිෂ්ක්‍රිය කරන්න. මේක ඇත්තටම කෙලින් මූණට මූණ දේශපාලනය කරන්න තියෙන බය නිසා සිදු කරන ක්‍රියාදාමයක්. ඒ වගේම Tamanට මේ රටේ ආර්ථික සමාජ ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා ඒ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙයි කියන බය නිසා සිදු කරන දේශපාලන ක්‍රියාවලිය. උඩට යකා කළුද නැද්ද කියලා මවා ගැනීමක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ විනිවිදභාවයකින් තොර හින්දායි. නමුත් අපි දකිනවා මේ ජනාධිපති කොමිසම ඒගොඩ නැගූ මතය විනිවිදභාවයකින් තොරව පාර්ලිමේන්තුව පවා ඉදිරිපත් කරන්නේ නැතුව පරිගැනීමක් දක්වා ගෙන යාමට රජය සූදානම් වෙනවා කියන අපිට පැහැදිලි. ඒකන්ද අපිට ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි බය නැහැ. ඒගොල්ලන්ට ඕනේ විදියට විපක්ෂය මර්ධනය කරලා රටක් ගෙනියන්න නයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ මර්ධනකාරී ක්‍රියාවලට අපි ඉස්සරමන් නැහැ. මේවට मेतन पेमिनी नायको अतुल तवत् मेतन नति तवत् प्रमुखपली नायको हतर दिनिक नम करला प्रजाइति अहोसिकिरी मे उत्साह තියෙන බව ඊටම පැහැදිලිව අපිට පේනවා අපිට ගත හැකි උපරිම උත්සාහයන් අපි ගන්නවා අපි මේවායින් මර්ධනය කරන්නට හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා ත්‍රස්තවාදයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෙට්ටුකුරුම් කියන ප්‍රදේශයේ අඩි දෙකක් පමණ යටින් වලල්ලා තිබ්බ මලාගෙන බැනන බෝම්බ කට්ටල දෙකක් හම්බුණා මාන්කුලම්බ වල නෙදුන් කර්ණී කියන තැන බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම හිටපු එක්තරා පුද්ගලයෙක් ඒ පුද්ගලයා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ නෙමේ බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ යෙදලා තියෙන පුද්ගලයෙක් බුද්ධි සේවය අපි දන්නවා යහපාලන රජ කාලේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා ඒක නිසා තමයි අර වගේ ප්‍රහාරයක් එනකන් අපි දැනගත්තේ නැත්තේ මේ වෙනකොට අපි දැනටමත් දැනගෙන තියෙනවා විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් ගැන දන්නවනම් තොරතුරු තවදුරටත් අපිට විතර පවසක් එල්ටීටී හිසෝසෝන එක තමයි මේ වළක්වන්නේ අපි මේ වලට පොඩ්ඩ अनिवार्यमेंटवादी බුද්ධියංශය කියන එක ඉතාම වැදගත් වෙන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ඔය පාස්කෝ වගේ ප්‍රහාරයක් කෙල්ලුනාට පස්සේ පල්ලි වලට පැනලා කඩු කුරිච්ච හොයන එක නෙමෙයි ඉත ඉස්සෙල්ලා බලන්න ඕනේ කවුද ප්‍රහාරකයා මොකද යාගේ ඉලක්කය කොහෙන්ද වුන්ට අවිවාහිත වෙන්නේ මෙන්න මේ දේවල් තමයි දැනගන්න ඕනේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ චීනයට වඩා ශ්‍රී ලංකාව දරුණු අතට පත් වෙති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී දැන් ඔය කොවිඩ් ප්‍රශ්නය යනමනේ ආණ්ඩුවට මේක පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ නැද්ද මොකද කියන්නේ ලංකාවේ කොරෝනා තත්ත්වය ආණ්ඩුව පාලනය කරලා තියෙන්නේ පාලනය කරන්න නෙමෙයි අපිට මතක ගිය අවුරුද්දේ ආපු වෙලාවේ ඒක පාලනය කරගත්තා මුළු ජනතාවම මහන්සි වෙලා කැපකිරීම් වල පාලනය කරගත්තා බස් දෙවෙනි රැල්ලාවනේ දෙවෙනි රැල්ල පාලනය වුණේ නැහැ දැන් ඒක පැතිරි යනවා මොකක්වත් නැහැ මේගොල්ලොත් එක ජීවත් වෙන කෙනෙක් කොරෝනාත් එක ජීවත් වෙන අපිට අමාරුවක් නැහැ තමයි දැන් කොරෝනාත් එක ජීවත් වෙන්න බෑනේ අපිට කියන මොකද කොරෝනා එක ජීවත් වෙන්න කියලා මේක කර කර යන බොරු කර කර යන පරීක්ෂණ අඩුවෙන් කළා තමයි මේ ගාන තියන්නේ පරීක්ෂණ වැඩි කර කරත් මොකද වෙන්නේ තවත් රෝගීන් අමාරුවට අනිවාර්යෙන්ම ගත්තම ජනගහනට සාපේක්ෂව චීනයට වෙච්ච වැඩේට වඩා ලොකු එකක් අපිට වෙමින් තියෙන්නේ. හැමතැනම එක පත් කියලා දෙන හැබැයි මැදිහත් වෙන්නේ නැහැ, පාලනය කරන්නේ නැහැ. ඔය මොන්නේ කියලා නෑ. එයි ඒක හේතුව පෙන්නා උදේ ගම්මපිල මහත්තයා කටින්. උදේ ගම්මපිල මහත්තයා ළඟදී කිව්වා කොරෝනා බරපතල තමයි මේක රට වහන උන තත්ත්වයක් තමයි තියෙනම වහන්න බෑ මොකද අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. රට වැවුවොත් එහෙම රට වැටෙනවා. වහන්න බැරි හේතුව මොකද්ද? මාසයක් රට වහලා කන්න දෙන්න බැරි ආණ්ඩුව. ආර්ථිකය වැටෙනවා. ඉතින් එතකොට හිතන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා? සර් වැටිච්ච ආර්ථිකයක්, වට්ටපු ආර්ථිකයක් තමයි දැන් ඉතින් කොරෝනා පාලනය වෙන්නේ. හැබැයි අපි කිව්ව මොකද්ද? අපේ රටේ මේ එන්නද විදින්න ඕන කරන ප්‍රමුඛතා කට්ටිය තව ගොඩක් ඉඳද්දි පාර්ලිමේන්තුව විදින එක වැරදි. ඒ පොදු ජනතාව අන්තරක ඉන්න අපේ දුන්නා කිව්වා පොදු ජනතාවට මේක ලබා දෙනකන් අපි මේක ගන්න නැහැ කියලා අපි දිනුවක් ගත්තා එන්නත් අපි ගන්නේ නැහැ කියලා. හැබැයි අතගොල්ලෝ විදගන්නවා.
පරිසරය සුරක්ෂිත වන ව්‍යාපෘති රට තුල ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්‍රල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ශ්‍රීලංකාව පෙරසාර හරිත මූල්‍යකරණයක් සඳහා රැගෙන යාමේ තේමාව යටතේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා නිසි නීතිමය පද්ධතියක් පවතිනවා. මෙරට හරිත ව්‍යාපෘති ඇති කිරීම සඳහා එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් බිලියනයක් පමණ අවශ්‍ය වන අතර අවශ්‍යතාවයේ යටතේ ව්‍යාපෘති 283ක් යොදවනවා. පරිසරයේ සුරකින්න අයුරින් ව්‍යාපෘති සිදු කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවත් පරිසරයත් පෘථිවියත් ආරක්ෂා වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ රටවල් වලට සාපේක්ෂව පරිසර පද්ධති ආරක්ෂා කර තිබෙනවා. ඇතැම් රටවල් සිය සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් පෘථිවියටත් හානි වෙනවා. මූල්‍යකරණය සංවර්ධන ක්‍රියාවලියේ අංගයක් පමණයි. ශ්‍රී ලංකාව හරිත මූල්‍යකරණයකට රැගෙන යාම අවශ්‍ය වෙනවා. ගෙවිගිය වසර 73ක කාලය තුළ මෙරට විදුලිය 100%ක්ම ජනතාවට ලබා දීමට හැකි වුණා. මෙවන විට ලංකාවේ හඳුනාගෙන ඇති ගැටලු අතර ජල ගැටලුව කියන්න පුළුවන්. 53%ක් මෙරට ජනගහණයෙන් ජල අවශ්‍යතා සපුරා තිබුණද 47%ක් ජලය ලබා දීම අවශ්‍යව පවතිනවා. ජනතා අවශ්‍යතා හඳුනාගෙන මෙරට පෞද්ගලික අංශයට හැකියාව තිබෙනවා. ඊට අවශ්‍ය ව්‍යාපෘති ලබා දෙන්න. There would be plenty of opportunities that would be available for the private sector to also engage themselves in these activities. විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උද්ගත වැති ගැටලුව निराකරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශයට පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන් ලේකම් සහ පසුපෙළ මන්ත්‍රීන් විරෝධය ප්‍රකාශ කළා. කිසිසේත්ම ඔවුන්ගේ පමණක් අදහසක් නෙමෙයි, යම්කිසි හස්තයක් මෙය මෙහෙවනවා පසුපෙළ මන්ත්‍රීන් සහ පොදු ජන පෙරමුණේ ලේකම්වරයා. මම හිතන්නේ මේක විමල් වීරවංශ මහතා ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුණා පසුගිය 20 වෙනි සංශෝධනයේ ගියන අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී පක්ෂ කීපයක් ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුණා. ජනාධිපතිතුමා ඔවුන් කැඳවලා කිව්වේ අලුතෙන් ගේන ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරනවා කියලා. ඔහු සංවේදී කතාවක් කෙරුවා කියලා ඔවුන් ප්‍රකාශ කළා. අපි සහයෝගය දෙනවා. නමුත් 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ගෙන අලුත් විවස්ථාවේ නොවැම්බර් මාසයේ ගෙන විවස්ථාවට එම ද්විත්ව පරිසභාවය ඉවත් කරනවා. ඒ වගේ විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් කළා. සදාචාරයක් තියෙනවා නම් දැන් කවුරු හරි ඉන්න ද්විත්ව පරිසභාවයකට මේ අලුත් ව්‍යවස්ථාව ගෙන තෙක් කාලේ ඒ අන්තර් කාලය තුළ පාර්ලිමේන්තුවට එන සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. ඒ සඳහා තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. මේ දිනවල ඒ වගේම මේ රටේ කවදාකවත්ම නැති තත්ත්වයක් තුළ පරිසර විනාශ වෙනවා. කොවිඩ් තත්ත්වය අසංගතය සත්‍ය තත්ත්වය වසන් කරනවා. ඒ වගේම ජනතාවට ජීවත් වීම අපහසු වෙලා තියෙනවා. රැකිය හැවි වෙලා තියෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්නත් මේ අවස්ථාවක් කරගෙන තියෙනවා. මේ නාටකය තව ටික දිනකින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා විසඳයි. ඒ කියන්නේ ඔවුන්ට නිශ්ශබ්ද වෙන්න කිව්වොත් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳලා යයි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි නව යටත් පිළිතකරණයට ලක් කර ගැනීමට කටයුතු කරන්න තුන් හිතකින්වත් හිතන එකක් නැtei කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි ස්වාධීන රටක්, අපි ස්වෛරි රාජ්‍යයක්. අපි අපේ ස්වාධීනකම ස්වෛරිකම නැති කරගන්න කිසි විදියකට අකමැති ජාතියක් බව කොටි ත්‍රස්තවාදය තුරන් කරන තුරු දශක 3ක් අපි සටන් කරපු හැටි දන්න ලෝකයේ වුණ රාජ්‍යයක් තේරුම් ගන්නවයි කියලා අපි විශ්වාස කරනවා. එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සමහර රටවල් මේ වෙනකොටම අනුගමනය කරන හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. ඉස්සෙල්ලම සෞඛ්‍ය සේවයට එන්නත් ලබයි, සෞඛ්‍ය සේවයට එන්නත් ලබයි, ඊළඟට වැඩිහිටිය අය, ඊළඟට මේ කාර්යයන් වලට සම්බන්ධ අයට අත්‍යවශ්‍යයි. අපේ දේශපාලඥයෝ නම් අපිට පේන්න තියෙනවා එක්කොටම කලින් ගිහලා ඒගොල්ලෝ ගහගන්න කතා තමයි දැන් තියෙන්නේ. අපි නම් මේ රටේ අන්තිම පුරවැසියාට එන්නත ලබා දෙන තෙක් මේ අපි නම් එන්නතක් ගහගන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. මහින්ද සුලංගට අපි සහයෝගය දුන්නා, ඒ සඳහා ශක්තිය දුන්නා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට මම ගියේ නැහැ. මොකද මම ප්‍රතිපත්තියක් විදියට පක්ෂයේ හිටියා. ඒ වගේම අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ මෙතුමා නායකත්වයේ ආරම් පක්ෂය දපුවම ඵලෙනි සමාජික ආයතන එකතුණා. ඒ නිසා ඔය කෑ ගන්නට ඉතිහාසය දන්නේ නැහැ සමහර මිනිස්සුන්ට. ඉතිහාසය ඕන නම් එන්නේ කියන්න කතා කරලා දෙන්නම්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි අපි නියෝජනය කරන්නේ. මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට මේ එන්නත ලබා දීම පසුව මම එන්නත ලබා ගන්නවා. ඒ වගේම අද කොවිඩ් වසංගතෙත් එක්ක විශාල ජනතාවක් අපහසුතාවට පත් වෙලා දිනවා. ඒ වගේම මාධ්‍යවේදීන් විශාල කාර්යභාරයක් කරනවා. ජනතාව අතරට යනවා, මහජන නියෝජිතයන්ගේ අතරට යනවා. මම හිතන්නේ ඒ අයටත් මේ එන්නත ලබා දීම සුදුසුයි කියන එක මම යෝජනා
යෝජනා කරනවා. මේ විවිධ ශේත්‍රයේ ඉන්න අය මහජනතාවත් එක්ක ගැටෙනවා. ඉතින් ඒ නිසා මහජන නියෝජිතයෝ වගේම මේ අයත් අපිට වැදගත් වූ පිරිසක්. පරිසරය විනාශ කරේ විපක්ෂ නායකතුමානේ. හැම එලිෆොන් කොරිඩෝ එකම ගෙවල් හදලා කවුද පරිසරය විනාශ කරේ? විජිතපුර බලකොටුව පුරා විද්‍යා ඔක්කොම විනාශ වුණේ කොයි කාලෙද? නිසා ඒ කාලේ තමයි මේ සියලු පරිසර විනාශ වුණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිලිසඳර දැකලා දැන් මේවා හරිනම් ආණ්ඩුව කිද්දි කරන්න තිබ්බ වැඩ මේ විහිළු සැපෙයි. ඌ කිදින් අවුරුදු පහක් ආණ්ඩුව ඉඳලා ජනතා ප්‍රශ්න විසඳන්නේ නැතුව දැන් බොරුවට ගම් වලට එනවා. හැබැයි ජනතාව බොහොම බුද්ධිමත්. නියුච්ච පොලිස්පතිනි බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් इकुत वसरे सेप्टेंबर मस नियोज्य पोलिस्पति नियलेस उसस वीमलाद बिम्शानी जासिंगाराच्च महत्मिय पिलिबंदव पसुके कालसीमाव पुरा कता बहट लक्कुने मेरट प्रतम नियोज्य पोलिस्पति नियलेस एय पत्वी महमुवे मेंतर पसुके दहसे वनदा मेम उसस वीम बल रहित करन लेसे इल्ला मूलिक आयतिवासिकं पेत्समक्त श्रेष्ठाधिकरणे हमुवे गुणु केरुना पेत्सम इदिरिपत करनु लबुए रुवन गुणसेकर महता एतुलु ज्येष्ठ पोलिस अधिकारी वरुन 32 देनेक विसिन अदाल पेत्सम सलका बेलीम मे मस 18 वनदा केंदवीमट श्रेष्ठाधिकरण विनिसुरु मंडुले නියම කළා මෙවන් පසුබිමක පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ නියුච්ච පොලිස්පතිනි බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි කාන්තාව හැටියට අපි බොහොම සතුටු වුණා අපි වැඩිපුරම පිරිමියා ඉන්න තැනක කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වුණා කියන එක දැකීම පිළිබඳව කාන්තා පුරුෂ සමානතාවයේ තහවුරු වීමක් හැටියට අපි දැක්කා හැබැයි අපි පහුගිය දින දෙක තුනක කාලය තුල අපි දැක්කා එතුමියගේ පත්වීමට විරුද්ධව පුරුෂ නිලධාරීන් අධිකරණයට ගිහිලා තියෙනවා ඉතින් අපි ඉතාමත්ම කනගාටු වෙනවා මොකද කාන්තාව බඳව ගන්නවා පොලිස් සේවයට කුසලතාවයේ මත ඉහළට යෑමේ අවකාශය උන්ට තියෙන්න ඕන කාන්තාවක් වීම තුළ ඒ අවස්ථාව දෙන්නේ නැත්නම් ඒක බලවත්ම කාන්තාව වෙනස් කොට සැලකීමක් පහත් කොට සැලකීමක් හැටියට තමයි අපි දකින්න බලවත් අප්‍රසාදයේ මේ ගැන අපි පළ කරනවා අපි විශේෂයෙන්ම කාන්තාව හැටියට මන්ත්‍රීවරියන් හැටියට මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරලා තුමියට සාධාරණත්වයේ ඉෂ්ට වෙනතෙක් අපි සියලුම කාන්තා මන්ත්‍රීවරියන් පක්ෂ ભેදයෙන් තොරව කාන්තාව වෙනුවෙන් පෙනී ඉනවයි කියන එක සඳහන් කරන්න කැමතියි. ගෙදර බුදුන් අම්මා යන සංකල්පයේ මූලික කරගෙන කතා කරන සමාජයක් විදිහට ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ප්‍රථම ජනාධිපතිතුමිය තිළින කරපු රාජ්‍යයක් විදිහට රටක් විදිහට තාම කනගාටුදායක අවස්ථාවකට මූණ දීලා තියෙනවා බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියට ඇයගේ තනතුරු අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු සඳහා එළඹුණු යම් වූ කොට්ටාශයක් මේ රට තුල ක්‍රියාත්මක වුණා මං හිතන්නේ මේ රටේ කාන්තාවන් විතරක් නෙවෙයි තමන්ගේ දියණියන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන සියලු දෙමව්පියෝ එකතු වෙලා මේ සඳහා විරෝධය පළ කළ යුතුයි කාන්තාවක් වීම නිසා යම් වූ ශේෂ්ත්‍රයක් අතික්‍රමණය කිරීම යම් කිසි පාර්ශවයක් විසින් නවත්තනවා නම් බාධා කරනවා නම් මං හිතන්නේ ඉතාම අසාධාරණයි කාන්තා දිනේ අතලඟ පෙනිපෙනි අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් හැසිරෙන හැටි පිළිබඳව අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා මහාවංශයේ ලියන්න පටන් ගන්නෙම කාන්තාවකට අසාධාරණයක් වෙච්ච සිද්ධියක් මුල් කරගෙන කුවේණී කියන අපේ කාන්තාව රජකම ගන්න රජතුමාට නුසුදුසු වෙනවා ලංකික කාන්තාවක් වීම. ඒ විදිහට අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් ගැන ඉතිහාසයේ පුරාවට තියෙනවා. අද අපි දන්නවා කාන්තාවන්ට ග්ලාස් සීලින් එකක් තියෙනවා බොහෝ තැන්වලදී. එතනින් උඩට යන්න බෑ. නියෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවකට කරන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නෙ? ඇයි මේ කාන්තාවන්ට පොලිසියේ තනතුරු වලට බඳව ගන්නෙ? එහෙමනම් මුලින්ම තිබුණ කාන්තාවන්ට පොලිසිය තහනම්. එහෙමනම් මෙයා වෙන ශේෂ්ත්‍රයක ගිහිල්ලාද දක්ෂතාවයට අයිති සුදුසුකම උසස් තනතුර එයා ලබා ගන්න. කාන්තාවන් හිංසනයට ලක් කරන්න එපා. මහකණ්ඩේ වියස්වනු නෙලන මෙම කාල සීමාවේදී දැඩි අසීරුතාවයකට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව අපට ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙවර මහකන්නේ වී අස්වැන්න නෙලීම මෙවැනි විට පොළොන්නරුවේ ආරම්භ වී තිබෙනවා. එසේ වී අස්වැන්න නෙලීම ආරම්භ වී තිබුණත් ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව මෙවැනි විට දැඩි අසීරුතාවයන් රසකට මුහුණ පා සිටිනවා.
වීමකව කිරට නැමෙන අවස්ථාවේදීම පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවට වගාවන් හසු වීම හේතුවෙන් වෙනදා ලැබෙන සාර්ථක අස්වැන්න වෙනුවට මෙම කන්නේ ගොව ජනතාවට ලැබී ඇත්තේ බොල් වී අස්වැන්නක් පමණයි. තනිකර බොල් තියෙන්නේ භාගයට භාගයක් බොල් ඇවිල්ලාට 2 3යි තියෙන්නේ. ඉතින් කොහොමද මේ දැන් අපි ගොඩ යන්නේ මහත්තයා බලන්න ඕනේ. තරල් මේ ඔක්කොම ඇස්සට අහු වෙලා ගොයම් බණ්ඩි දවස්වල වැටුනේ. මේ අක්කරේම කප්පු එකෙන් බැලුවොත් වීමිටි 10ක් නැහැ. නැහැ. ගොව් ජනතාව වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ලැබී ඇති අස්වැන්නට නිසි මිලක් ගොව් ජනතාවට ලබා දෙන ලෙසයි. මාත්‍යෝ මේ පාර මේ වීණන් අස්වැන්න හොඳටම මදි. මොකද මේ කන්නේ මේ වේලාතරේ වතුරක් දුන්නා. ඒකම වැස්සත් වැඩි වුණා. ඉතින් මේ පාර ආදායම හොඳටම මදි. මේ අක්කරේක කියන වී ප්‍රමාණය තමයි මාත්‍යෝ මේ තියෙන්නේ. ඉතින් බොහොම ආවරේ අපිට පුළුවන් නම් මේ රජෙන් මේ සහනයක් ලබා දෙන්න මේ කන්නට විතරක්වත් ඇලහර ප්‍රදේශයේ ගොවින් වැඩිදුරටත් පවසන්නේ වී අලවි මණ්ඩලයට තම අස්වැන්නෙන් කිලෝ දහසක් ලබා දීම මෙම කන්නේ අසීරු බවයි. ගොවි ජනතාව විශාල පීඩනයකට පත් කරමින් ඉන්නවා මේ වෙලාවේ. ආණ්ඩුව ඒකට හේතුව තමයි වී කිලෝ 1000ක් අක්කර දෙකමාරක් හෙක්ටයාර එකක් වැඩ කරන ගොවියෙක්ගෙන් වී කිලෝ 1000ක් ආණ්ඩුවට දෙන්න ඕනේ කියලා කියනවා. මේකේ විශේෂත්වය තමයි ආණ්ඩුව ඒකට හප්පනව පොහොරසානාධාරය. ආණ්ඩුව තමන්ගේ ඕනම වැඩකට ගොවියත් එක්ක ගනුදෙනු කරනකොට මේ පොහොරසානාධාරය අපේට තියාගන්න උත්සාහ කරනවා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.